අද පෙම්වතුන්ගේ දවස ඒ කියන්නේ ආදරවන්තයන්ගේ දවස අද ආදරවන්තයන්ගේ දවස බොහෝ ලෙස බොහෝ විට සමරන්නේ තවමත් කසාද බැඳලා නැති ළමයෙක් නැති කෙල්ල කොල්ලොනේ ඒක ආදරයෙන් සමරන්නේ අද වැනි දවසක සමරන්නේ ඒ වගේ කට්ටිය තමයි අති බහුතරය බැඳපු කට්ටියත් සාමාන්‍ය ලෙස සමරනවා හැබැයි පොදුවේ ගත්තහම කෙල්ල කොල්ලෝ තමයි සමරන්නේ අන්න ඒ කට්ටියට මේක ආදර්ශයක් ලෙස ගත්තත් මට ප්‍රශ්නයක් නැහැ හොඳේ පුළුවන් නම් එහෙම ඒ වගේ කට්ටිය පොඩ්ඩක් හිතන්න මොකද බැඳලා නැහනේ බඳින්නට කලින් මගේ රත්තරන් මල්ලියේ නංගියේ අක්කේ අයියේ මෙන්න මේක හොඳට මතක තියාගන්න ඔබ ඉපදෙද්දී නම් ඔබේ ආංගේ කිසිදු පච්චයක්වත් කිසිදු රූපයක්වත් නැතුව තමයි බොහෝ විට ඔබ ඉපදෙන්නේ නිරෝගීවත් ලෙස දෙයයන්ගේ පිහිටයි හොඳේ ඒකන සතුටේ මම සිංහල බෞද්ධෙක් ඒ නිසා මේ Facebook එකත් මගේ මම මේ මොහොතේදී කියන්න ඕන දේ ප්‍රසිද්ධිය කියනවා වදිනේ කාට වදි ඉන්නේ කා ඉඳි යන්නේ කා යයි කැමති කෙනෙක් තොප්පිය හරිනම් දාගත්තරත් මට කිසි ප්‍රශ්නයක් නැහැ මොකද සිංහල බෞද්ධයෙක් ලෙස අපි ඉගෙනගෙන නැහැ දිගින් දිගටම සිංහල බෞද්ධයන්ට වෙන අඩප්ටේට්ටන් එහෙම නැත්නම් බුදුදහම විකෘති කිරීම එහෙම නැත්නම් බුද්ධ රූපයට කරන අපහස ඒක උපයෝගී කරගෙන කරන මේ මල් පෝච්චියට ගහලා තියෙනවා එහෙම නැත්නම් ඉටිපන්දම් වලට ගහලා තියෙනවා ලේන්සුවට ගහලා තිබ්බ අපි දැක්කා සපත්තු සරප්පුවට ගහලා තිබ්බා ජංගියෝට ගහලා තිබ්බා දැන් අපි ඊයේ පෙර දැක්කා තවත් ගෑණියෙක් අතේ ගහගෙන පච්ච ගහලා තියෙනවා කකුලේ ගහලා තිබ්බා ඉතින් මෙව්වා දිගින් දිගට මේක ලංකාව වෙන්නත් පුළුවන් වෙනත් රටක වෙන්න පුළුවන් ලෝකේ පුරා බෞද්ධ දර්ශනය තියෙනවා එක් බෞද්ධයෙක් ලෙස තමයි මම මේ කතාව කරන්නේ හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එහෙම දෙයක් දීලා අවසර දීලා නැහැ කිසිදු බරුද්දයක් වෙච්ච අපට දීලා නැහැ බුදුරජාණන් වහන්සේගේ පිළිරුවක් අපේ පපුවේ ගහ ගන්නටවත් තනේ ගහ ගන්නටවත් මුකේ ගහ ගන්නටවත් එහෙම නැත්නම් පස්සේ පැත්තේ ගහ ගන්නටවත් එහෙම නැත්නම් රහස් ප්‍රදේශයේ ගහ ගන්නටවත් අපට එහෙම දීලා නැහැ අපි දන්න විදිහට බුද්ධ රූපයක් අපි තියන්නේ බෞද්ධයෙක් ලෙස ඒකට පුද සත්කාර කරන්න පුළුවන් තැනක ඒකට වතාවත් ඉටු කරන්න පුළුවන් සද්ධාවෙන් යුතුව වතාවත් ඉටු කරන්න පුළුවන් නම් පමණයි අපි බුදු පිළිමයක් හරි තියන්නේ එහෙම නැතුව මේක මේ අද ඩිසයින් එකක් බවට පත් වෙලා තිනවා සමහර කාල කන්නින්ට අද ඩිසයින් එකක් බව පත් වෙලා තිනවා ඉතින් සමහර උන් අතේ ගහලා බුද්ධ රූපේ කකුලේ ගහලා බුද්ධ රූපය පුකේ ගහලා බුද්ධ රූපය ඈ පිටේ ගහගෙන තන් වල ගහගෙන ඉතින් උන් හිතනවා මේක එහෙම ගහගත්තම උන් පට්ට බෞද්ධයෝ කියලා පට්ට බෞද්ධයෝ කියලා ඔබ නිකමට හිතන්න ගෑණියෙක් තමන්ගේ අතේ හෝ මේ පිටේ හෝ කොහේ හෝ ගහගලා තියෙනනම් පිරිමියෙක් කොහේ හෝ ගහගලා තියෙනනම් කොහොමද මේ ගෑණියෙක් මිනිහ බුදිය ගන්නෙ හරියට දෙයියනේ මේක බුදුහාමුදුරුවොත් එක්ක යහන්ගත වෙනා වගේ වැඩක් නේ යහන්ගත වෙනවා වගේ වැඩන්නේ මොකද මේ වගේ වට අපි විරුද්ධව කතා කරපුවාම මෙවැනි පෝස්ට් එකක් අපි දාපුවාම ඒක සාධාරණීකරණ අපේම සිංහල බෞද්ධ නම් තියෙන කල්ලතෝනියෝ බහුතරයක් මම දැක්ක උන් මේක සාධාරණේ කරලා තියෙනවා මම දන්නේ නැහැ උන්ට කොහොමද ඒක සාධාරණේ වුනේ කියන කාරණාව ඉතින් මට කොටින්ම කෙටියෙන් කියන්න තියෙන්නේ මේ වගේව සාධාරණීකරණ උන් ඉන්නව නේද අන්න උන් කාගේ හරි අම්මෙක්ගේ තාත්තෙක්ගෙන් බඩෙන් ඉපදෙන දසමසක් කුසේ ඉඳලා මොකද ඔය මුන්ව වදාපු අම්මා තාත්තා ඒ කාලේ ඔය පච්චය ගහලා තියෙනවා බුදුහාමුදුරුවන්ගේ රූපේ කකුලක හරි බඩේ හරි කුකේ හරි අහවල් තැන හරි කොහේ හරි තැනක ගහලා තමයි ෂොට් එක ගහලා තියෙන්නේ ඒ නිසා තමයි ඌ බඩට ආවේ බඩට ආපු දවසේ ඉඳලා අර කලලයේ දසම සැවැමෙන් වැඩෙද්දි මේක මූට පේනවත් දන්නේ නැහනේ මේ අම්මගේ හරි තාත්තගේ හරි ඇඟේ අහවල් තැන තියෙනවා කියලා ඉතින් ඌ ඒක දැකලා බුද්ධ රූපේ කාගේ හරි ඇඟේ තිබ්බාම ඒක සාධාරණේ කරන උන්ගේ මහ උන්ගේ ඇඳුම් ගනවලා බලන්නට ඕන මුලින්ම කොහේ හරි ගහලා තියෙනවද කියලා එහෙම නැත්නම් ඔය ගහ මහ උන් ගහලා නැත්තම් ඔය සාධාරණේ කරන බුදුරජාණන් වහන්සේගේ පිළිරුව අනුරුව කකුලේ ගහලා හරියනවද පුකේ ගහලා හරියනවද අතේ ගහලා හරියනවද මට ඔබ කියන්නේ එහෙම වහලා පුද සත්කාර කරන්න පුළුවන්ද දැන් එහෙම ගහලා තියෙනවා නම් ඒ ගෑණිගේ පුකටණියක් අපි වදින්නට ඕනේ ඒ ගෑණිගේ අහවල් තැනට වදින්නට ඕනේ මිනිහගේ අහවල් තැනට වදින්න ඕනේ මේක කරන්න පුළුවන්ද බෑ ඇත්තටම මෙව්වා සාධාරණ කරන උන්ටයි මම මේ කතාව කරන්නේ ඒ නිසා තමයි මම මුලින්ම කිව්වේ මේ කතාව අර බඳපු නැති බඳින් ඉන්න කෙල්ල කොල්ල මේක බලන ආදර්ශන ගන්න කියලා නංගී මල්ලිය ගහන්න එපා එහෙම පිළිරුවක් තමන් ආගමේ ජේසුස් වහන්සේගේ හෝ වේවා බුදුන් වහන්සේගේ හෝ වේවා ගහන්න එපා
ඇඟි ඇයි ඔබ ඉපදෙද්දි නැති පිළිරුවක් මෙතර ලෝකේ පිළිගත් සාස්තුන් වහන්සේලාගේ පිළිරුව මේ විදිහට ඇඟේ ගහන්නේ පච්ච කොන්න හරි කැතයි එහෙම ගහලා දරුවෙක් හදපුවාම ඒ දරුවා හිතන්නේ මේක හරි සාධාරණීකරණය කරලා තමයි දරුවා හිතන්නේ ඉතින් ඒ වගේ උන් තමයි මේ Facebook එකේ වැඩිපුර ඉන්නේ ඒ වගේ උන් ඔබ දකින්න ඉතින් මමත් දාලා දෙන post එකක් ඒක ලියලා තියෙනවා ගොඩක් කට්ටිය ඒක සාධාරණය කරනවා ප්‍රශ්නයක් නැල්ලු ඒක බලන්නලු නිකන් කිසිම විදිහකට එහෙම අපහස නැති විදිහට බලන්නලු අපි කුසහස්තව හිතන්නලු අම්මට සීරි වෙනවා ඒ කියන්නේ පංසාව කැඩුවන් හාමුදුරුවන්ව මැරුවත් මොනවා කෙරුවත් බෞද්ධ අපි මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා සතර ගුණාංගේ දක්වන්නට ඕන අපිට ප්‍රශ්න නැහැ සිදුවත් කුමාරයාගේ අවදිය එකක් ගහගත්තා නම් හැබැයි සිදුවත් කුමාරයාගේ අවදියේදී රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියන මාලිගා තුන අතර දාලා තමන් බිරිඳගේ බිරිඳ දරුවා අතර දාරා අනේ කන්තකස්සේ අරගෙන නේරංජන ගඟෙන් ඉගොඩට වෙලා සසර අවබෝධෙන් නිතුව ගියේ සසර අවබෝධෙන් නිතුව ගිය කලකිරලා නෙමෙයි සසර අවබෝධෙන් නිතුව මේ උතුම් ධර්මය හොයාගෙන ගියේ ඒ කාලේ වුණ වෙනයි බුද්ධත්වය ලබා ගත්තට පස්සේ චරිතය වෙනයි ඉතින් මුන් ගහන්නේම බුද්ධත්වය ලබා ගත්තට පස්සේ තියෙන ඒ පිළිරුවටනේ අපි මම දැකලා නැහැ බුදුරජාණන් වහන්සේ ජීවමානෙස අපි දකින්නේ පිළිරුවක ඉන්නේ එහෙම නැත්නම් චිත්‍රයකින් අපි ඒක මවාගෙන තියෙනවා හදවතේ ඉතින් ඒකනේ මුන් ගහන්නේ එහෙමනම් ගහගනියවක ඔච්චරම කැසිල්ලක් තියෙනවනම් ඔච්චරම් පුකේ අමාරුවක් තියෙනවනම් එහෙම නැත්නම් රාජපදේ කොහරි අමාරුවක් තියෙනවනම් පොල්ලේ අමාරුවක් තියෙනවනම් ගහගනියවක සිදුවත් කුමාරයාගේ කාලයක එතකොට කියන්න පුළුවන් ඔබ අප වගේ පෘථජනක මිනිස්සුයෝ කියලා ඒ කාලේ එහෙමනේ බුද්ධත්වය ලබා ගත්තට පස්සේ එහෙම නැහැනේ ඉතින් මේවා කරන්නට දෙන්නට එපා කොහේ හෝ තැනක මේවා දැක්කොත් ඇත්තටම මම නම් හදවතින්ම සාප කරනවා පන්සිල් පදම පහ රකින්න බෞද්ධයෝ නෙමෙයි පන්සිල් පදම රහා මේ අපේ ලංකාවේ කවුරු රකින්නේ හැබැයි අපි එකක් දෙකක් කරුණ තුනක් විතර රකින්නවා ඒ නිසා අපිට අයිතියක් තියෙනවා කතා කරන්නට විශේෂයෙන්ම සිංහල බෞද්ධයෝ මේක සාධාරණී කරලා තියෙනවා ඒ වගේම අන් සමහර අන්නාගමිකයෝ කීප දෙනෙක් මේක සාධාරණී කරලා තියෙනවා ඉතින් සමහර අන්නාගමිකයෝ හරි කැමති බුද්ධ ආගමට ගහනවන බුද්ධ ආගම විකෘති වෙනවා නම් කැමති සමස්ත කට්ටියම නෙමෙයි අර කමෙන්ට් කරලා තියෙනවා සමහර උන් අන්න ඒ වගේ කාලා කන්නිය කොයි ආගමෙත් ඉන්නවනේ ජේසුස් වහන්සේගේ ධර්මීය විකෘති කරනට සමහර ජී කිතුණු වොම කැමති සමහර බෞද්ධයෝත් කැමති ඒක කොයි ආගමෙත් ඉන්නව ඇත්තට මේ අතින් ගත් කල මුස්ලිම් මිනිහා රත්තරන්නේ බොලව් මුස්ලිම් මිනිහා රත්තරන්නේ පොඩ්ඩක් බලපල්ලා මුස්ලිම් මිනිස්සයා කොහේ හෝ තැනක තමන්ගේ ආගමේ මොන හරි ඇඟේ ගහලා තිනවද කියලා ගෑණියෙක් ගහලා තිනවද කියලා නෑනේ උන් අතර මොනවා ප්‍රශ්න තිබ්බත් තමන්ගේ ආගම පනසේ රකින්නවනේ ඒකටත් එක්ක අපේ කාලා කන්නිය නද්දකින් විතර ඕක ජාතකයේ වැරද්ද තොපි වගේ කාලකන්නි පාපතර මෙලොකට බිහි කරපු මහවුන්ගේ වැරද්ද. ඕ මහවුන් කකුල්ලස්සේ පුකෙයි ආරකේ මෙව්වගේ තන් වලයි ගහගෙන හැමතැනම ඕ ස්ටිකර් නැත්තම් පච්ච කොටාගෙන ඔය බුදුරුව කිස්තුස්සගේ ජේසුස්වාගේ රූප කොටාගෙන ගෑනු මිනිස්සු එක්ක එකට යහන් ගත වෙච්චාම ඒ හැදෙන දරුවා ඕව දැකලා දැකලා ඌ එක සාධාරණේ කරනවා. ඒ වගේ පාපතර මගේ Facebook එකේ කමෙන්ට් කරලා තිබෙනවා. ඔන්න ප්‍රසිද්ධියේ මගේ අදහස මම කිව්වා. එහෙම උන්ට මේක වදි උන්ට තමයි කිව්වේ කෙලින්ම එහෙම උන් මේක බාර අරගන්නන බාර අරගෙන ඉන්නවනා හිටපල්ලා නැත්තම් අන්ෆෙට් වෙලා ඵලයල්ලා සුබ දවසක් වේවා අර වැලන්ටයින් සමරන ආඥා නංගියේ මල්ලියේ පච්චනම් ගහන්න එපා බුද්ධ රූප වෙන ඕන මගුලක් ගහගෙන ඉල්ලා බුද්ධ රූප ගහගෙන ගෑනිට ෂොට් එක ගහන්නට යන්නට එපා දෙවි පිහිටන් සියෝ දෙනාටම යාළුවනේ ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා